ලීඩ ටීවී අද ගොසිප් එක බැසිල් යන්න ගියේ ජනපතිටවත් නොකිය මුදල් අමාත්‍ය බැසිල් රජපක්ෂ හිටි හැටියේම විදේශගත වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාටවත් දැනුම් දෙීමක් නැතුව කියලයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියන්නේ ඒ ආරංචි මාර්ගවලට අනුව බැසිල් ඇමතිතුමා රට යන බව ජනාධිපතිතුමා දැනගෙන තියෙන්නේ ප්‍රසන් රණතුංග ඇමතිතුමාගෙන් ඒ පහුගිය 13 වෙනිදා විදේශ ගත වුණු ජනාධිපතිතුමා ඊට පහුවදා ඒ කියන්නේ 14 වෙනිදා වහාම ලංකාවට ආපු වෙලාවේ එතුමාව පිළිගන්න කටුනායක එයාපෝට් එකට ඇවිත් හිටිය ප්‍රසන් ඇමතිතුමා කියපු කතාවකින් එතනදී ප්‍රසන් ඇමතිතුමා කියලා තියෙන්නේ බැසිල් ඇමතිතුමා තව ටිකකින් එන නිසා මම තව ටිකක් වෙලා ඉන්නවා කියලා ඒ වෙලාවේ තමයි ජනාධිපතිතුමා ඇහුවේ කියන්නේ බැසිල් මොකටද එයාපෝට් එන්නේ කියලා ප්‍රසන්නට වැඩේ මීටර් වෙලා ඊට වඩා කියන්න ගෙන්නේ බැසිල් මීට ඉස්සෙල්ලත් හිටි හැටියේ පවුල බලන්න ගමේ යද්දිත් ඒ කියන්නේ ඇමරිකාවට යද්දි ජනාධිපතිතුමාට කියලා තිබුණේ අන්තිම මොහොතේ මතකනේ කොවිඩ් වලින් රටම ගිනි අරන් තිබිච්ච වෙලාවේ ගිය ඇමරිකානු ගමන එදත් උදේ කොවිඩ් මර්ධන කමිටුවේ සභාපති විදියට බැසිල්ව පත් කරපු වෙලෙදිවත් රට යන විත්තියක් කියලා තිබුණේ නෑ අගමැති මහින්ද එදා රෑ තියපු ඩිනර් එකේදී තමයි දැනගෙන තිබුණේ ඒ වගේ වෙලාවක ජනාධිපතිතුමාව අසරණ කරලා දමල ගහලා ගියපු එක ගැන පොහොට්ටුවේ ඉන්න බැසිල්වාදීන් පවා එදා දොස් කිව්වා කොහොම වුණත් බැසිල් ඔක්ක දක්ෂයා තමන්ට රෙහිව ඇතුළෙම මතුවලා ආපු විරෝධය යට කරන්න එයාගේ පක්ෂ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් දාලා උදේ ඇමතිතුමාගෙන් ගේමක් කිල්ලලා ජනමතය වෙන පැත්තකට හැරෙව්වා මෑන් ලංකාවට ආවේ බැසිල් ඉන්නතුරු ඉන්දන මිල නම් වැඩි කරන දෙන්නේ නෑ නෑමයි කියලා ගෝල බාලයෝ දාලා මීඩියා සම්දර්ශනයක් දාගෙන අන්තිමට බැසිල් ලොක්ක ඒ කැම්පේන් එකෙන්ම ගොඩ ගියා ලොකු තගක් දාලා මහින්ද අයියගේ මුදල් ඇමතිකමත් ගලව ගත්තා මේ පාරත් බැසිල් ලොක්ක ගියේ මුළු රට මාර්ථික අර්බුදයක ගිලිලා ජනවාරි වෙනකොට ණය ගෙවා ගන්නත් බැරුව ජනාධිපතිතුමා අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවක ගිය පාර ගියා වගේ නෙමෙයි එයා දැන් බලහත්කාරයෙන් උදුරගත්ත මුදල් ඇමති ආර්ථිකයේ වගකීතු ප්‍රධානියා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු බැසිල්ගේ පතුරු අරිනවා ඔය මොනවා වුණත් ක්‍රයිසිස් එකක් හදලා ඒකෙන් ගොඩ යන්න බැසිල් දක්ෂයා මෑන් මෙදා පාර ආයෙත් එන්නේ මහින්ද අයියගේ අගමැතිකමටත් විඳින්න බලාගෙන ආයේ ඒක දෙකක් නෑ මොකද මුදල් අමාත්‍යාංශයේ ලොක්කන්ට බැසිල් ඇමතිතුමාගේ ගෝලයා ડોක්ටර් පීබී නම් කිව්වයි කියන්නේ ආර්ථිකයේ ගොඩ දාන්න නම් බින්දුවටම බස්සලා වැඩේ අතට ගන්න ඕන කියලා බලාගෙන යනකොට මේ වෙන්නේ ඒකද කියලාත් හිතෙනවා නැති අර්බුද හදලා ජනපති අගමැති දෙන්නම අන්නවලා බැසිල් වැඩේ අතට ගන්න හදන්නේ කියලා දැන් ආණ්ඩුවේ හුඟ දෙනෙකුට සැකයි ඒ දැන් මේ ආර්ථික අර්බුදෙත් එක්ක මෙතනින් එහාට ගොඩක් දේවල් තීරණය කරන්නේ රාජපක්ෂ පවුල නෙවෙයි අපට තවදුරටත් එහෙම පෙනෙයි ඒත් ඇත්තටම ඒක තීරණය කරන්නේ රාජපක්ෂ පවුල පිටිපස්සේ ඉන්න ජාත්‍යන්තර බලවේග එහෙම කියන්නේ රටේ රාළ මෙතනදී රාජපක්ෂලාට තියෙන්නේ එකම එක සිද්ධාන්තයයි ඒ රාජපක්ෂලාගේ බලය ආරක්ෂා විය යුතුයි කියන සිද්ධාන්තය විතරයි ඒක වෙනවනම් පවුල කෙනෙක් අර ඕනි කෙනෙක් ඕනි දෙයක් බිරි දෙන්න එයාලා ලෑස්ති ඒ වෙනුවෙන් ඇත්තටම දැන් ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මකයි එහෙනම් තවත් විස්තර පස්සේ කියන්නම් වෙන්නේ මොනවද කියලා මීටරෙන් බලන් එමු